දෙන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විජයනන්ද මහපිරිවෙනේ විහාරාධිකාරී සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශාධිපති ආචාර්ය පූජ්‍යපාද ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනම්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරීති. ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්මත්නි, අද මේ උතුම් වූ දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙනවා බණ්ඩාරවෙල අම්පිටිය හීල්ලොය පදිංචි නන්දා තිලකරත්න මහත්මිය. දායකත්වයේ දරන පින්වත් ඔබ සීලු දිනාටමත් ධර්මශ්‍රවණය කරන සීලු දිනාටමත් මේ විලාවේදී තුනුරුවන්ගේ අනන්තෝ ශක්ති බලෙන් ආශිර්වාදෙන් සෙතක් සාන්තියක් යහපතක්ම සිද්ධ වේවායි කියන මේ උදාරතර පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදයේ සමග අද අපේ දේශනාව තුළ මාව ධාරණය කරන්නට කැමැති ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිහි පැවිද්දී සියලු දෙනාම උදෙසා නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව. මේ කාරණාව බොහෝ වෙලාවට පින්නතුල්ල තමන්ගේ ජීවිතය තුළ නොයෙකුත් අවස්ථාවලදී විවිධ ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් තුළ ශ්‍රවණය කරලා මේ ගැන මෙනෙහි කරලා අවබෝධයක් තියෙන කාරණාවක් වෙන්නට පුළුවන්කම තියෙනවා. එසේ වුවත් මේ රාත්‍රී කාලයේදී ඔබට මා අවධාරණය කරන්නේ නැවත වතාවක් තමන්ගේ ජීවිතය තුළ මා සඳහන් කරන කාරණාව අපි වඩවඩාත් මෙනෙහි කළොත් ඇත්ත වශයෙන්ම අපේ ජීවිතේට අපි හිතන දේවල් වල අපි ක්‍රියා කරන දේවල් වල ධම්මාකාරක වෙනසක් ඇති කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සසරේහි අපි හැම කෙනෙක්ම විවිධ ආත්ම උත්පත්ති ලැබමින් මැරෙමින් ජීවිතය අපි ගත වෙනවා. ඔබ සමහර වෙලාවට මුහුදු වෙරළට ගියාට පස්සේ ඒ මුහුදු වෙරළේදී මුහුදේ තිබෙන්නා වූ රැලි එකින් එක බිඳ වැටිලා ආපෝසරයක් රැලි නැගලා මේ රැලි නැගගෙන සහ බිඳගෙන යන ස්වරූපය ඔබ ඔබේ ජීවිතය තුළ ඕනතරම් දැකලා ඇති. මේ සසරෙහි ඔබත් මමත් ඔය ආකාරයටම මේ සසර තුළ අපි ඉපදෙමින් මැරෙමින් මේ සසරේ ගමන් කරනවා. ලෞතර භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් යුක්තව බෝධි මූලයේදී උන්වහන්සේ ඥානීය පහළ වුණා. පුබ්බේ නිවාසානුසුති ඥානීය. පුබ්බේ නිවාසානුසුති ඥානීය පහළ වුණු තථාගතයන් වහන්සේට උන්වහන්සේට පෙනුන පෙර ආත්ම භාවයන් ආත්ම සිය ගණනාවක් තිස්සේ සසරෙහි උත්පත්ති ලැබපු ආත්ම පිළිබඳව උන්වහන්සේට දකින්නට පුළුවන්කම තිබුණා. මේ ලෝකයේ තුල ජීවත් වන සත්වයෝ සසරෙහි
ඉපදීපදි මෙරිමෙරි මේ යන ගමන මහා දුක්ඛිත අවස්ථාවක් බව තථාගතයන් වහන්සේ ලෝකයට පෙන්වුම් කළා. ලෝකේ උත්පත්ති ලබන සියලුම සත්වයෝ දුක්ඛ දෝමනස්යන්ගෙන් බෙලිලා හැමදාම දුකින් වේදනාවෙන් කනගාටුවෙන් ජීවිතය ගත වෙනවා. ඔබ ඔබේ ජීවිතයේ පිළිබඳව කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතයේ තුල ඔබ සසරෙහි කොච්චර විවිධ ආත්ම භාවයන්වල හඬලා වැළපිලා දොඩලා ඇතිද? මේ ජීවිතයේදී ඔබ දන්නා තාක්කල් ඔබේ ජීවිතයේ තුල ඔබ කොච්චර අඬලා වැළපිලා ශෝක වෙලා ඔබේ ජීවිතය ගත වෙලා ඇතිද? බොහෝ වෙලාවට ලෝකයාට පෙන්වන මුණට වඩා ඔබේ හදවතේ ඔබ අඬපු දොඩපු වාර අනන්ත පුරාණ ප්‍රමාණයක් තිබෙනවා. මේ සසරෙහි මේ විදියට අපි අඬලා වැළපිලා තියෙන ප්‍රමාණය ගණනක් නියමයක් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සංයුත්ත නිකායේ තතිය භාගයේ කන්දක වර්ගයේහි ගද්දෝල බද්ද සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි කරනවා. අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බහා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනනං සන්ධාවතං. මහණෙනි, මේ සසර ගමන අගක් මුලක් පෙනෙන්නට ඇත්තේ නැහැ. ඈත අතීතයේ ඉඳලම ඈත කාලයක ඉඳලම මේක පැවතගෙනෙනවා. සත්‍යයා මේ විදියට සසරෙහි බැඳින්නෙම අවිජ්ජාව නීවරණාදී ධර්ම නිසා, තණ්හාව නැමැති සංයෝජන නිසා තමයි සසරෙහි මේ විදියට අපි බැඳිලා බැඳිලා මේ ගමන් කරන ස්වરૂපය දකින්නට පුළුවන් බව මේ දේශනාවේදී භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ අපිට පෙන්වුම් කොට වදාලා. උන්වහන්සේ බෝධි මූලයේදී පටිසම්පාදය මෙනෙහි කරනකොට අවිද්‍යා පත්‍ය සංඛාර අසංඛාර පත්‍ය බව උන්වහන්සේට පෙනුනා. මේ සසර තුළ සත්‍යයා මේ ගමන් කරන ස්වභාවයේ தত্ত্বය බව චක්‍රයේ ලෙස හඳුන්වා දෙන්නේ. සත්‍යයා සසරෙහි ගමන් කරන අනන්ත පරිමාණ කාලයක් මනුෂ්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයටත්, දෙවිලොවෙන් බමලොවටත්, යලිත් තිරිසං ප්‍රේත නරක භූමිය වලට පෙරලි පෙරලි චක්‍රයක් වගේ මේ භ්‍රමණයේ වෙන චක්‍රය තමයි අපි භව චක්‍රය විදියට පෙන්වත්නි හඳුනාගත්තේ ලෞතුරු බුදු පියාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ. ඒ නිසා මේ සසර ගමන කිසියම් සත්වයක නතර කරන්න ඕන කියන හැඟීමෙන් යුක්තව, ඒ කාරණාව බොහොම දැනීමකින් අවබෝධකින් යුක්තව කිසියම් කෙනෙක් ලබා ගත්තොත් ඔහුට මේ සසරෙහි තමන්ගේ ආත්මය සුපත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සසර ගමන තීරුම් ගන්නට බැරි සත්වයා හරියට පැටලුණු නූල් කැරල්ලක් වගේ මේ සංසාර ගමනේහි පැටලලා තියෙනවා. සමහර වෙලාවට ඔබත් මමත් මේ සසරෙහි පැටලුණු නූල් කැරල්ලක් වගේ මේ සංසාර ගමනේහි පැටලලා තිබෙනවා. ඔබේ ජීවිතෙත් සමහර වෙලාවට විවිධ ප්‍රශ්නයන් ගැටළු කොතනින් ඉවර කරගන්නට, කොතනින් අවසන් කරගන්නට, මේක කොතනින් ලියාගන්නද කියන කාරණාව සමහර වෙලාවට ඔබ ජීවිතයේ හිතන වාර අනන්තයි අප්‍රමාණයි. ඔබ වෙලාවකට හිතෙනවා මේ සසර තුල තිබෙන්නා වූ මේ අතිශය භයානක ගැඹුරු ස්වરૂපය එක තැනක ඉඳගෙන බණ භාවනා කරලා බණ පොත් කියවලා මගේ හිත හදාගන්නවා කියන තැන ඔබ බොහෝ වෙලාවට හිතන කල්පනා කරන කාරණාවක්. ඔබ යම් වෙලාවක එවැනි සිතුවිල්ලකට ඔබේ මනස යොමුනාට පස්සේ ඇතැම් වෙලාවට ඒ කාරණාව ඔබට කරගන්නට බැරිව ඔබ ලත වෙන අවස්ථා බොහෝ වෙලාවට තිබෙනවා. එවැනි කටයුත්තකදී ඔබේ මනසට ඇතිවෙන බාහිර ලෝකයෙන් ඇතිවෙන්නා වූ බලපෑම, සමහර වෙලාවට ඔබේ මනසින් ඇතිවෙන්නා වූ යම් යම් සිතුවිලි නිසා ඇතිවෙන බලපෑම ඔබේ ජීවිතයට නැමත වතාවක් ඔබ දුකටම ගෙනියන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතයේ පිළිබඳව කිසිවෙකුටත් කියන්න බැරි කාරණා පහක් පිළිබඳව අපේ දේශනාවන්වල නිරන්තරයෙන් අපි අහලා තියෙනවා. අද මගේ දේශනාව තුළ මා ඔබට අවධාරණය කළිත් මුලින් ගාථාවේදී සඳහන් කළේ ඊට අදාළ වූ ධර්ම කාරණාවක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට. ජීවිතං ව්‍යාධි කාලෝච දේහනිකේ පනංගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේ. ජීවිතයේ පිළිබඳවත් අපට ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳවත් අපි ජීවත්වන ආයුෂ ප්‍රමාණය පිළිබඳවත් අපි මැරුණාට පස්සේ කොතනද තියන්නේ කියන එක පිළිබඳවත් මරණින් පස්සේ අපි උපදින ස්ථානද මේ
කරුණු පහ මේ සත්ව ලෝකයේ තුල නිමිති රහිත දේවල් බව දැනගත යුතු බව දේශනාවේ සඳහන් වෙනවා. අපි බොහෝ වෙලාවට ඔබේ ජීවිතයේ තුල බ කියන කාරණාවක් තමයි මම මැරුණාට පස්සේ මම අහවල් තැන තියන්න ඕන කියන එක. අපිට ඕන තරම් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. මා මැරුණාට පස්සේ මගේ දේහය මේ නිවාසෙමයි තියන්න අවශ්‍ය වෙන්නේ. මහා ගෙදරමයි තියන්න අවශ්‍ය වෙන්නේ. වෙන කිසිම තැනකට ගෙනියන්න එපා. මගේ බිරිඳ වලදාපු තැන, සාමියා වලදාපු තැන, මගේ දේහත් තැන්පත් කරන්න කියන කාරණාව අප දන්නවා බොහෝ වෙලාවට අපි අහලා දැකලා හුරු පුරුදු කාරණාවක්. එසේ වුවත් මේ කාරණාව වෙනස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ලෝකේ වෙනස් වෙනවා කියලා කියන ධර්මතාව තමයි ධර්මයේ තුල තියෙන ගැඹුරුම කාරණාව. ලෝකේ අනිත්‍යයි කියන කාරණාව කිසියම් කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් එයා ලෝකයේ තුල බොහොම සැනසීමෙන් යුක්ත වූ ජීවිතය ගත කරනවා. අපි එහෙම කිව්වට කොහොමද අපේ ජීවිතේ අපි අහවල් තැනම වලදාන්න කියලා කිව්වට, අහවල් තැනම තැම්පත් කරන්න කියලා කිව්වට අවදාවත් අපිට ඒ කාරණාව සිද්ධ නොවෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා සමහර ඇත්තෝ දඹදිව වන්දනාවේ ගියපුවාම ඒ දඹදිව වන්දනාවේ යන අවස්ථාවලදී බොහෝ වෙලාවට ඔවුන් දඹදිව පූජා භූමි ආශ්‍රිත ඔවුන්ගේ ජීවිතේ අභාවයට පත් වෙනවා. එසේ නොවුනොත් කල්පනා කරන්නකො, හිතන්නකො, අපි ඈත දුර රටකට යනකොට අපි ගමන් කරන අහස් යානාව ඉතාමත්ම ගැඹුරු මුහුදකට කඩාගෙන වැටුනොත් අපේ ජීවිතේ කවදාවත් අපි සැලසුම් හදාගෙන බිම් කඩක් වෙන් කරගෙන අපි කොච්චර සකස් කරගෙන හිටියත් අපේ දේහය තැම්පත් කරන්න කියලා එවැනි අවස්ථාවකදී කවදාවත් අපිට අපේ ජීවිතේ අපි හිතන තැනම වලදානට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මට මතකයි ඒක අවස්ථාවකදී අර ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මදේශනා කරන අජං බ්‍රහ්මවංශ ස්වාමින් වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා. මම හරි කැමතිලු යම්මාකාරයකින් අහසින් අහසාත්‍රාවේ ගමන් කරන විට කොහේ හරි කඩාගෙන මැරෙනවා නම් මම ඒකට හරි කැමතිලු. උන්වහන්සේ බොහොම විහිළුවෙන් සඳහන් කරනවා, මොකද අහසින් යනකොට කඩාගෙන වැටුනොත් මට එතනින් දිව්‍ය ලෝකයට යන්න ඉතාමත්ම කෙටි ඉක්මනින් යන්න පුළුවන්. යම්මාකාරයකින් ඒ කියපු කාරණාව විහිළුවකට සැහැල්ලුවකට අපි හිතුවත් කල්පනා කළත් ඒ කාරණාව තුලත් යමක් අපිට හිතන්නට පුළුවන්කම තිබෙනවා. අප දන්නවා අපේ මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒ මරණය අපි දවස් ගණන්, දින ගණන් අපි කොච්චර ඒ මරණය තියාගෙන අපි ලත වෙනවද, අපි කල්පනා කරනවද? සමහර වෙලාවට දවස් ගණනාවක් තිස්සේ අසල් වාසීන්ට අපි කොච්චර අපි යම්මාකාරයක අවහිරතාවක් නැති කරනවද? බලනකොට ඒ දේහය තුල කිසිවක් ඇත්තේ නැහැ. ආයුස්මාච විඥානං යදා කයං ජහන්තිපං. ආයුෂය, උෂ්ණය, විඥානීය කියන මේ සකලවිධ දේවල් සම්පූර්ණයෙන් අයින් වෙලා ගියපු දරකඩක් බඳුහු මృత දේහක් තියාගෙන අපි කියන කරන කිසිවක් ඇසෙන්නේ නැති දේහක් ළඟ තබාගෙන අපි කොච්චර අඬමින්, වැළපීමින්, දොඩමින්, අපි කොච්චර උපායාසයට පත්වමින් අපි ඒ කාරණාව පිළිබඳව අපි වෙහෙසෙනවද, මහන්සි වෙනවද? දින ගණනාවක් තිස්සේ නිදි වර්ජිතව අපි කොච්චර වෙහෙසෙනවද, මහන්සි වෙනවද? ලෝකේ මිනිස්සු දුක් විඳින ස්වરૂපය කිසියම් යථා අවබෝධයක් ලබා ගන්නට බැරි මිනිස්සු මේ කියන ධර්මතාව තුළ අපි කොච්චර වෙහෙසට, මහන්සියට පත් වෙලා අපි කිසියම් ආකාරයක අතරමං වීමකට ලක්වීමක් සිදෙනවද? දවසක් මිනිස්සෙක් අග්ගඩියක් කැරගෙන ගමක් මැදට යනවා. ඒ ගම මැදට ගියපු කෙනා ඒ හග්ගෙඩිය අරගෙන ඒ හග්ගෙඩිය මහා ලොකු හයියෙන් හුස්මක් අරගෙන ඔහු පිඹිනවා. ඒ පිඹපු ශබ්දේ නිසා ගම් සිසාරා මේ හග්ගෙඩියේ හඬ ඇහෙනවා. ගමේ මිනිස්සු කලබලයට පත් වෙනවා. ගමේ මිනිස්සු කලබලයට පත් වෙලා ඔවුන් දුවගෙන දුවගෙන එනකොට ගහක් යට මිනිස්සෙක් ඉන්නවා. පැත්තකින් හග්ගෙඩියක් තියෙනවා. මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මේ ශබ්දය ලස්සන ශබ්දය කොයි පැත්තෙන් දාවි කියලා. ඒ නිසා එක මිනිස්සෙක් හග්ගෙඩිය අතට අරගෙන ඔහු ලීයකින් ගහනවා මේ ශබ්දේ මේ හග්ගෙඩියෙන් වෙන්න තෙන්න ඇති කියලා. දකුණු පැත්තට ගහනවා, වම් පැත්තට ගහනවා. නමුත් කොයි පැත්තට ශබ්දයේ දැම්මත්, කොයි පැත්තට පහර දුන්නත් මේ හග්ගෙඩියෙන් හඬයක් සොරයක් ගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේක දිහා බලාගෙන හිටපු අර හග්ගෙඩිය මුලින් පිඹපු මිනිසයා බොහොම අවඥා සහගත විදියට අර මිනිස දිහා බලලා
අග්ගෙඩිය තමන්ගේ දෑතට අරගෙන ඔහු තාමත්ම හයියෙන් උෂ්ණයක් අරගෙන ඔහු පිඹලා ශබ්දයක් නගනවා අග්ගෙඩියෙන්. ඔහු ආපෝසරේ අග්ගෙඩිය අරගෙන යන්න යනවා. මේ කතාව ඔබට මා සඳහන් කළේ, මේකත් අපේ දේශනාවල සඳහන් වෙච්ච කාරණාවක්. මේ අග්ගෙඩියට පණාවේ කොහොමද? අග්ගෙඩියට පණාවේ අපි හයියෙන් පිඹලා උෂ්ණයක් දුන්නා. එතන ප්‍රාණයක් පාට මතුවීමක් සිද්ධ වුණා. ශබ්දයක් පිටවීම සිද්ධ වුණා. ඒ සියල්ලම අයින් වුණාට පස්සේ ඒ හග්ගෙඩියෙන් කිසියම් ආකාරයක ශබ්දයක් පිටවෙන්න ඉඩකඩක් ඇත්තේ නැහැ. නමුත් අපි යම් ආකාරයකින් ඒ ශබ්දය හයියෙන් පිඹලා ඒකට අවශ්‍ය කෙන ශක්තිය ලබා දුන්නාට පස්සේ ඒ හග්ගෙඩියෙන් කිසියම් ආකාරයක ශබ්දයක් ස්වරයක් මතු කරගන්නට පුළුවන්. ඒ මැරිච්චි මලකඳක හඩියට කිසිදු ප්‍රාණයක් නැති ශක්තියක් නැති හග්ගෙඩියක් හා සමානයි. ඒ ශරීරයෙන් සියල්ලම අයින් වෙලා ගිහිල්ලා, උෂ්ණේ අයින් වෙලා ගිහිල්ලා, ඔබ දන්නවා ඇති සමහර අය මැරෙන්න යනකොට මැරෙන අවස්ථාවේදී පපෝ හරියෙන් පුදුමාකාර විදිහෙහි අදබද රශ්නියක් ශරීරය තුල දැනෙනවා. තේජෝ ධාතුව ගොඩාක් වැඩියෙන් තිබෙන අවස්ථාවක්. කකුල් දෙක අද්දක සීතල වීගෙන එනවා. සම්පූර්ණ සීතල වීගෙන නැවිලා අවසන් හුස්ම පොද අපිට පේනවා. පපුව මත්තෙන් ගමන් කරන ස්වරූපයක්. මේ ස්වභාවයේ මේ தත්ත්වය ඉතාමත්ම හොඳින් දකපු අවස්ථාවක් තිබෙනවා. වරක් මගේ පියතුමා මාතලේ රෝහලේදී අභාවයට පත් වෙන අවස්ථාවේදී ඔහු මරණ මංචකේ ඉන්න වෙලාවේදී මට දැනිච්ච කාරණාවක් තියෙනවා. එදා කවුරුත් හිටියේ නැහැ ඒ ඇඳ ළඟ. අවසන් මොහොතේදී මට ඉන්නට අවස්ථාව ලැබුණා. මගේ පියතුමාට මට පේනවා දවස් 7ක් තිස්සේ ඔහු හුස්ම පමණක් අදිමින් ඇඳේ වැතිරලා ඉන්න අවස්ථාවේදී, අවසන් අවස්ථාවේදී තමන්ගේ අතෙහි දෙපසෙහිම කිසියම් ආකාරයක දෙපතිම කිසියම් ශක්තියක් තිබුණේ නැහැ. නමුත් හුස්ම ටික අවසන් මොහොතේදී පිටවෙන්න සූදානම් වෙන අවස්ථාවේදී මම ඔහුගේ අත තදින් අල්ලගෙන හිටියා. ඒ අත් දෙක හිමීට හිමීට අරගෙන ඔහුගේ පපුව මත තබා ගත්තා. ආපෝසරයක් ඒ අත් දෙක මගේ අතත් එක්කම දෙපැත්තකට කඩාගෙන වැටුණා. මට ඒ වෙලාවේදී දැනිච්ච කාරණාවක් තිබෙනවා. ඒ තමයි මා මගේ පියතුමාට ප්‍රාර්ථනා කළේ, මේ අවසන් මොහොතේදී මේ හුස්ම ටික මේ වායුවට මුදාහරිනකොට ආයුෂයත් උෂ්ණියත් විඥානියත් පහ වෙලා ගිහිල්ලා දැන් පණ නැති මලකඳක් බවට පත් වෙලා වෛද්‍යවරුත් ඇවිල්ලා තවතාවක් කෘති නැවත පණ ගන්නට උසන වෙලාවේදී මා වුණ සඳහන් කළේ, ඇත්ත වශයෙන්ම ප්‍රාණයේ නිරුද්ධ වෙලා තියෙන්නේ. නිරුද්ධ වෙච්ච ප්‍රාණයට නැවත වතාවක් යම් ආකාරයකින් විහසක් මහන්සියක් ගන්නවට වඩා නිශ්ශබ්දව සිටීම වඩාත් බුද්ධිගෝචරයයි කියන කාරණාව මා වුණ සඳහන් කළා. ඒත් මගේ දැඩි ප්‍රාර්ථනාවක් තිබුණා, අදහසක් තිබුණා. මගේ පියතුමා ඒ වෙලාවේදී අභාවයට පත් වෙන වෙලාවේදී මහවුට සිහිපත් කළේ, මෙනෙහි කළේ, පියතුමනි, ඔබ උත්පත්ති ලැබනවා නම් සසරෙහි යම් ආකාරයක දුගති ගාමී තැන්වල උත්පත්තියේ නොලබා දෙවි මිනිස් ලෝකවල තුල උත්පත්තිය ලැබලා මේ පරම ගම්භීර ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවායි කියන ප්‍රාර්ථනාව තමයි, අදිෂ්ඨානය තමයි මා ඒ වෙලාවේදී මෙනෙහි කළේ. මට පෙනුණා ඒ වෙලාවේදී යම් ආකාරයකින් කිසියම් විදියකින් ප්‍රාණයේ නිරුද්ධ වෙන ස්වરૂපය. ඒ විතරක් නෙමෙයි, පරද වස්තුෙහි නතර වීම සිද්ධ වුණා. සාමාන්‍ය වෛද්‍යවරු ඇවිල්ලා S2 ඇරලා බලලා ඊළඟට පපියේ හුස්ම ගන්න ස්වරූපයේ දිහා බලලා ඔවුන් තීරණය කරනවා මරණයටපත් වුණා කියලා. එසේ වුවත් ධර්මයට අනුකූලව අරගත්තට පස්සේ ඊට වඩා අපිට පේනවා මේ සිතුවිලි හටගන්නේ නැති ස්වરૂපය. ඒක තමයි මරණීය විදියට අපිට මේ වෙලාවේදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. මා සඳහන් කළේ සමහර වෙලාවට අපි දවස් ගණනාවක් තිස්සේ ගිවල්වල මිනිසුන්ට බොහෝ දිනකට යම් යම් අපහසුතායිති කරමින් ඒ දේහය තබන තැන තබා ගනිමින් දවස් ගණනාවක් තිස්සේ අපි වෙහෙසෙනවා, මහන්සි වෙනවා. බලනකොට ඇත්තේ එක්තරා රූපකායක් පමණයි. නාම රූප ධර්මතාව තුළින් අපිට නාමයක් කියන එකක් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. හොඳ රූපයක් පමණක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ රූපයට ඇති කරගත්ත බැඳීම තුළ අපි නොයෙකුත් දේවල් ඒ සඳහා අඬමින් වැළපීමින් බොහෝ වෙලාවට අපි ජීවිතය අපි ගතවන ස්වභාවය දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ මෙරුණ කෙනෙකුගේ රූපයන් දිහා බලමින් අපි කොච්චර අඬනවාද වැළපෙනවාද අපේ ජීවිතය තුළ. ඒ මෙරුණ කෙනෙකුගේ තිබෙන්නා වූ වස්ත්‍රාභරණ,
අනිකුත් පරිහරණය කරපු බොහෝ දේවල් අපි අපේ බවට පත් කරගනිමින්, මගේ බවට පත් කරගනිමින්, අපි දවස් ගණනාවක් තිස්සේ සමහරලට සති ගණන් අපේ ජීවිතේ දුක්ඛ දෝමනස්යන්ට පත්වෙමින් අපි ජීවිතේ ගත වෙනවා. ඔබ කල්පනා කරන්න, ඔබේ ජීවිතේට මේ කියන අත්දැකීම වඩාත් සමීප වෙන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නොවුවත් ඔබේ ජීවිතේට ওই කාරණාව යම් දවසක ජීවිතේට සමීප වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි කොච්චර කල්පනා කළත්, අපි කොච්චර ප්‍රාර්ථනා කළත්, මගේ දේහය අහවල් තැන තියන්, මගේ දේහය අහවල් තැන තැම්පත් කරලා තියන්න කියලා කිව්වත් බොහෝ වෙලාවට මේක සිදු වෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ වෙලාවට සිදු නොවෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ලෝකයේ තුල තිබෙන්නා වූ සකලවිධ දේවල් මේ පංච උපාදානස්කන්ධේම රූප වේදනා සංඥා සංඛාර විඥානන් කියන මේ උපාදානස්කන්ධේම වෙනස් වීමකට ලක් වෙනවා. ලෝකී වෙනස් වීමකට ලක් වෙනවා. බලාපොරොත්තු නොවන දේවල් මේ ජීවිතයේ තුලදී සසර තුලදී අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. මේ ස්වභාවයේ தත්ත්වය අවබෝධ කරගත්ත මිනිසෙක් අපිට ඕනම වෙලාවක අපේ ජීවිතේට මරණය ළඟා වී කියන කාරණාව අපි සිහිපත් කළ යුතු වෙනවා. කෙනෙක් Tamanගේ අතට ගල් කැටයක් අරගෙන අහසට විසිකරපුවාම ඒ අහසට විසිකරන වෙලාවේදී Tamanගේ අතේ තියෙන ශක්තියට අනුකූලව තමයි ඒ ගල් කැටේ ගමන් කරන්නේ. ඔබ දන්නවා සමහර වෙලාවට ශක්තිමත් මිනිසෙක් ගල් කැටයක් අරගෙන අහසට විසිකලොත් ඒ ශක්තිමත් වූ මිනිසයාගේ තියෙන ඇඟේ තියෙන හයිය තියෙන තාක්කල් ඒ ගල ඉතාමත්ම ඉහළට ගමන් කරනවා. ආපෝසරයක් ගල ඒ ඉහළටම ගිහිල්ලා ගල ආපෝසරයක් පහළට දගෙන වැටෙනවා. දුර්වල මිනිසෙක් ගල් කැටයක් අරගෙන අහසට විසිකලොත් ඒ දුර්වලතාව නිසාම නැවතවතාවක් ඒ ගල් කැටේ ආපෝසරයක් පහළට වැටෙන්න පුළුවන්කම තිබෙනවා. ලෝකයේ තුලට ජීවත් වෙන හැම කෙනෙක්ම ගිහි පැවිදි හැම කෙනෙක්ම අප දන්නවා කොච්චරනම් එය තේරුම් අරගෙන තියෙනවද කියලා කිව්වොත් අපේ අහසට විසිරකවරුපු ගල් කැටයක් වගේ ජීවිතේ සමහර වෙලාවට අපි ගිනාපු ආයුෂ ප්‍රමාණය අපේ කර්ම ශක්තිය මේ උභයක්ෂේම එහෙම නැත්නම් වෙනත් උපච්ඡේදක විදියට නොයිකුත් හේතු මත අපේ ජීවිතේ නැති වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ මෑත භාගයේදී අප දන්නා හඳුරන සහ බොහෝ වෙලාවට බෞද්ධයන්ගේ ගෞරව ආදරයට පාත්‍රචි මහා ශ්‍රේෂ්ඨ යත්වරයන් වහන්සේලාගේ ජීවිත දිහා අරගෙන බැලුවට පස්සේ මෑත භාගයේදී අපවත් ඉවලාල කටුකුරුන්දී ඥානන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේට අපි නිවන්සව ප්‍රාර්ථනා කරනවා. බොහොම අල්පේච්ඡ ඒ වගේම බොහොම සුපේෂල් ශික්ෂාකාමී ධර්මදර විනීදර ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේලාගේ ජීවිතය තුළ තිබිච්ච බොහොම චාම් ස්වරූපය ඒ වගේම නොයෙක් ආකාරයේහි මහා විලාසිතාවන්ගෙන් තමන්ගේ ආදාහනයක් නොකරමින් බොහොම සරල විදියට කරපු දේවල් ගිහි පැවිදි අපි හැමදෙනාගේම ජීවිතේට මා හිතනවා කල්පනා කරනවා වටිනා කියන කාරණාවක් ගෙනත් දෙනවා. ඒ නිසා ජීවිතයේ පිළිබඳව අද රාත්‍රී කාලයේ ඔබට සඳහන් කරනකොට අපි බොහෝ වෙලාවට මේ සඳහන් කරපු කාරණාවන් සමගම මා සඳහන් කළානේ ඔබ හොඳට මතක තියාගන්න ජීවිතේටම කියන්න බැරි කාරණා පහ අපේ ජීවිතයේ පිළිබඳව අපිට ඇති වෙන ලෙඩ පිළිබඳව අපේ ආයුෂය පිළිබඳව අපේ දේහ තැන්පත් කරන තැන පිළිබඳව මරණින් මත්තේ උත්පත්ති ලැබෙන ස්ථානය පිළිබඳව කිසිවෙකුටත් කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපේ ආයුෂ ප්‍රමාණය අපි බොහෝ වෙලාවට අපි හිතන අවුරුදු 70ක් 80ක් 100ක් අපි ජීවත් වෙයි කියලා. වයස අවුරුදු 90ක පමණ 90 ගණනක් විච්චි ආච්චි කෙනෙක් මේ මෑතකදී මට මුණ ගැහුණා. එක්තරා වැඩිහිටි නිවාසයකට ගිය අවස්ථාවකදී මේ ආච්චි අම්මට මම කතා කරපුවාම ආච්චා මේ කොහොමද ඔබගේ තොරතුරු ඔබට සැපසනීප කොහොමද? මේ ආච්චි අම්ම බොහෝම වයෝවෘද තත්ත්වෙන් කන් ඇහෙන නොඇසෙන තත්ත්වයේ හිටියේ. නමුත් මේ ආච්චි අම්ම කියන ස්වභාවයක් තියෙනවා. මට දැනෙච්ච විදිහට බොහෝම ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයයි මේ ආච්චි අම්ම ජීවත් වෙන්නේ. හාමුදුරනේ තුනුරුවන්ගේ පිහිටින් මට තව අවුරුදු 25-30ක් ජීවත් වෙන්න පුළුවන් නම් දැන් මේ විදිහට තමයි Tamanගේ ආයුෂය පිළිබඳව බොහෝ වෙලාවට කල්පනා කරන්න හිතන්නේ. අපි සැලසුම් තියෙන අපේ ජීවිතයේ තුල සැලසුම් තිබෙන්නේ අවුරුදු 200කට 300කට 400කට 500කට පමණ ඉතාමත්ම ඈත දුරකට. අපි ජීවත් වෙන්නේ සමහරලාට අවුරුදු 50යි 60යි 70යි. නමුත් අපේ සැලසුම් අපි බලාපොරොත්තු නොවන ආකාරයට බොහෝ වෙලාවට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපිට ඇති වෙන ලෙඩ රෝග පිළිබඳව අපි කිසිවෙකුටත් කියන්නට පුළුවන් කමක් නැත්තේ. අද බොහොම නිරෝගිමත් කෙනෙක් හෙට දවසේදී
ඉතාමත්ම භයානක රෝගකාරක තත්ත්වයකට මුහුණ දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ කාරණාව පිළිබඳව සඳහන් කරනකොට ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට අංගුත්තර නිකායේ පංචම භාගයේ අට්ඨක නවක නිපාතයන්හි දේශනා කරපු දේශනාව අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම සඳහන් කරපු කාරණාව තමයි නාවේදී අපි කොච්චර මරණය ගැන අපි සිහිපත් කළ යුතු වෙනවද? ඔබ සමහර වෙලාවට ඔබට පේනෙම ඇති මහමඟට බැස්සට පස්සේ මහමඟදී යම් යම් පුච්චලයන් විවිධාකාර අනුතුරු වලට ලක්වන අවස්ථා. අප අදත් හද උදේ පාන්දර මාතලේ සිට අපේ නිත්‍ය FM මාධ්‍ය ඡාලිට අපි එනකොට අපි දැක්ක අතරමඟදී අනුතුරු කීපයක්. ඒ අනුතුරු වලදී අපි දැකපු ස්වරූපය සමහර වෙලාවට අපේ පෘතජ්ජනයන් නිසා අපේ හදවත් කම්පාවට පත් වෙනවා. උදේ පාන්දරින්ම ගෙදරින් පිටවිච්ච කෙනා රාත්‍රී කාලයේ එන්නේ නැවත වතාවක් පෙට්ටියකින්. ජීවිතේ මහා විශාල බලාපොරොත්තු ගොඩක් තියාගෙන ජීවිතේ ලොකු සැලසුම් හදාගෙන සකස් කරගෙන හිටපු ජීවිතේ තුල සැබෑ අවබෝධය ඇති නොකරගත් අපි කොයි තරම් ජීවිතේ තුල මේ අතරමං වීම කියන එක දකින්නට පුළුවන්කමක් තියෙනවද? මායින් අදහස් කරන්නේ ඔබ නිරන්තරයෙන්ම අසුභවාදී විදියටම ජීවිතය ගැන සිත යුතුයි කියලා. අපේ ජීවිතය තුළ සැලසුමක් තියෙන්න ඕනේ. අපේ ජීවිතය තුළ අපි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මේ සකලවිධ ප්‍රශ්න සහ ගැටලු නිසා ලෝකෙන් පලා යෑම නෙමෙයි මිනිස්සෙක් කළ යුතු වන්නේ. ලෝකයේ තුළ තිබෙන්නා වූ සැබෑම යථාවාදී ස්වરૂපය, ඒ ගැඹුරු ස්වરૂපය, වෙනස් වෙන ස්වરૂපය කිසියම් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ අවබෝධය තුළ තමයි අපේ හිත ශක්තිමත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ආධ්‍යාත්මික පුහුණු ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. බලන්ට මේ පඨම මරණ සති සූත්‍ර දේශනාව දේශනා කරනකොට මට මතක් වෙන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සඳහන් කළා, ශෝක කරන්න එපා කියලා කිව්වා, වැළපෙන් එපා කියලා කිව්වා, මරණේ නිසා හැඬු කඳුළු සයුරටත් වැඩි කියලා බුදුපියාණන් වහන්සේ අපට දේශනා කොට වදාළා. ඔබ දන්නවා පේසකාර දියණියගේ කතාවස්තුව. පේසකාර දියණියගේ කතාවස්තුව සංක්ෂිප්ත වශයෙන් මා සඳහන් කරන්නේ අපට අවශ්‍ය කරන ධර්මකාරණාවන් කීපයක්ම මේන් මතු කරගන්නට පුළුවන්කම තිබෙන නිසා. පින් ඇති මිනිසු හොයාගෙන අපේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගමින් ගමට ධර්මචාරිකාවේ නිරත වුණා. උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් තමන් ධර්ම අවබෝධය ඇති කරගෙන විවිධ මාර්ගඵලයන්ට පත් වුණා. කොච්චර මිනිස්සු බණ ඇහුවත් මේ බණ අහලා මේ බණ තේරුම් ගන්නට ඔවුන්ට සසරේ පිනක් තියෙන්න අවශ්‍ය වෙනවා. ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මචාරිකාවේ නිරත වෙමින් උන්වහන්සේ ජීවිතයේ ගැන මිනිසුන්ට කියලා දුන්නා. අලව් දේශයට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. උන්වහන්සේ දේශනා කොට වදාළේ මේ ජීවිතය තුළ තිබෙන්නා වූ අස්ථිර ස්වરૂපය, ඒ වගේම මරණය තුළ තිබෙන්නා වූ ස්ථිර ස්වરૂපය මිනිසු සියලු දෙනාටම තාමත්ම සරල ආකාරයට භාග්‍යතුන් වහන්සේ පලා. අපි ජීවිතේ මරණයටපත් වෙනවා. මේ මරණින් ජීවිතේ කෙලවර වෙනවා. ජීවිතේ කෙලවර වීම මරණින් සිද්ධ වෙන්නේ. බලන්නක උත්පත්තියත් මරණයත්තර කාල පරාසය තුළ අපි කොච්චර දේවල් අපේ ජීවිතය තුළ අපි සිදු කරනවාද? ඔබ කල්පනා කරන්න හිතන්න, ඔබ මිය ගිය ඔබේ සාම්පෘෂ්‍යා බිරිඳ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔබේ ඥාතිවරයෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. වෙනත් කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔවුන් ගත කරපු කාල පරාසය කොච්චරද කියලා ඔබ හිතුවත් කල්පනා කළොත් අවුරුදු 50ක් 60ක් 70ක් සමහර වෙලාවට උන් ජීවත් වෙලා ජීවිතේ ගත වෙලා අවසන් වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ පිළිබඳ කල්පනා කරන්න හිතන්ට ඇත්තට මේ ගත කරපු අයගේ ජීවිතයේ තුල මොනවද කරලා තියෙන්නේ කියලා. ඉපදිච්ච දවසේ ඉඳලා එකම සටනක් ගෙනියමින් ජීවිතේ විවිධ කාලවකවානුවලදී වෙහෙස වෙලා මහන්සි වෙලා කටයුතු කරමින් ගත කරලා අවසානයේදී ඔවුන් ජීවිතේ මරණයට පත් වෙලා තියෙනවා. ඒ අතර කාල පරාසය තුළ කොච්චරනම් අපි ලෝකෙත් එක්ක ගැටිලා, ලෝකෙත් එක්ක පීඩාවට පත් වෙලා, ලෝකෙත් එක්ක අපි ජීවිතේ තුළ දුකම ඇති කරගනිමින් අපේ ජීවිතේ ඒ මරණයට පත්විච්ච අයගේ ජීවිතේ කොච්චර ගත වුණාද කියන කාරණාව ඔබට තාමත් මොහොතින් දකින්නට පුළුවන්කම තිබෙනවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනාවට වදාළේ
ඒ නිසා හැම වෙලාවක් තුලදීම මරණ සතිය වඩන්න කියලා කිව්වා. ජීවිතේට පුළුවන් තරම් තමන්ට ඉඩක් ලැබෙන හැම වෙලාවක් තුලදීම කුසල චේතනාවන් තමන්ගේ හිත යොමු කරමින් ලෝකයට තිබෙන බැඳීම් අයින් කර ගනිමින්, පාදානෙන් අයින් කර ගනිමින්, තෘෂ්ණාව අයින් කර ගනිමින් තමන් නිදහස් වෙච්ච මිනිසෙක් බවට පත් වෙන්න කියලා දේශනා කොට වදාලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ප්‍රධානතම කාරණාවන් පදනම් කරගෙන මරණ සතිය වඩන්න කියලා බුදුපියාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා. ඒ නිසා කිසියම් කෙනෙක් මේ මරණ සතිය පුරුදු පුහුණු කරන තැනත්තා කොච්චර තමන්ගේ ජීවිතයේ පිළිබඳව අත්හැරීමක් සිද්ධ කරනවද කියලා කිව්වොත්, හරියට මේ දේශනාවේදී අපිට පේනවා මරණ සති සූත්‍ර දේශනාවේදීත් පැහැදිලි කරනවා විසගොර සර්පයෙක් ඉන්නවා. ඒ විසගොර සර්පයා ලී දණ්ඩක් අරගෙන ලීයකින් ඈතට විසි කරලා දානවා, අයින් කරලා දානවා. ඒ වගේ තමන්ගේ ජීවිතයේ පිළිබඳවත් තමන් තියෙන ඇල්ම, මේ පංච උපාදානස්කන්ධයටම තිබෙන ඇල්ම, ලෝකයාට තියෙන ඇල්ම, අනිකුත් වස්තුවල තිබෙන්නා වූ ඇල්ම, తත්‍ර తත්‍රා විනන්දිනි, අපි දකින දකින් දකින තැනට තිබෙන අපි ඇල්ම අපිට පුළුවන් තරම් අපිට අයින් කරගන්න පුළුවන් නම්, ඒ අයින් කරගන්න පුළුවන් කාරණාව ඉතාමත්ම වටිනවා කියලා ජීවිතයට සැනසීම මුදා කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා. අලව් දේශයට ගියපු බුදුරජාණන් වහන්සේ ගමේ ඉන්න මිනිසුන්ටම දේශනා කළේම මරණය ගැන හිතන්ට, මරණය ගැන කල්පනා කරන්න. ලෝකේ ජීවත් වෙන බොහෝ මිනිස්සු නොමරන මිනිස්සු විදිහට ජීවිතය ගත කරනවා. ඔබ සමහර වෙලාවට ඔබ දකින්න, ඔබට මුණ ගැහෙන බොහෝ දෙනෙකුටත් කියන කාරණාවක් තිබෙනවා. ඒ කාරණාව තමයි මේ මිනිස්සු නම් කවදාවත් නොමරන මිනිස්සු විදිහට නේද ජීවත් වෙන්නේ කියලා. සමහර වෙලාවට කෙනෙකුට වතුර පොදක් දෙන්නේ නැති, කෙනෙකුට ආදරයෙන් කරුණාවෙන් ජීවිතේ කවදාවත් ඒ ගැන හිතන්නේ නැති, කල්පනා කරන්නේ නැති, කරුණාවක් දයාවක් නැති මිනිස්සු නොමරන විදියට මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන එක ඔක නිතරම සමහර වෙලාවට ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. කෙනෙකුට තනතුරක් ලබා ගත්තත් ඒ තනතුර හැමදාම සදාකල්ම පවතිනවා යයි කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරන අවස්ථා තියෙනවා. ඔබ ඒ නිසා සමහර වෙලාවට කියන දේ තමයි මේ මිනිසුන් නම් ඇත්තටම කවදාවත් ජීවිතේට මැරෙන්නේ නැති මිනිසු විදියටම කටයුතු කරනවා කියන එක. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලාව හෝති මහනිසංසා. ඒ නිසා භාවේත නෝ තුම්හි භික්ඛවේ මරණ සතින්ති. මහණනි, මරණීය පිළිබඳව නිතර 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 මෙනෙහි කරන්ට, මරණීය පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන කෙරාන්ට මරණීය පිළිබඳව තමන්ගේ හිත පුහුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මැරෙනවා කියන වචනය ඇහෙනකොට අපිට ලෝකයට තුල තිබෙනා වූ බැඳීම කියන එක කොසෙන් අඩු කරන්නට පුළුවන්කම තිබෙනවා. කොච්චර මරණය ගැන සිහිපත් කළ යුතුයිද කියන කාරණාව මේ දේශනාවේදී අවධාරණය කරනකොට අංගුතර නිකායේ අටක නිපාතයේ ප්‍රථම මරණ සත්‍ය සූත්‍රයේදී ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කිරීමක් කරනවා. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේ අහන්නේ, මහණෙනි ඔබලා මරණ සතිය වඩනවාද? මේක කොහොමද වඩන්නේ? ඒ වෙලාවේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කියනවා, ස්වාමිනි මම මරණ සතිය වඩනවා. මට එක රැයක් දවහලක් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදය මෙනෙහි කරමින් ජීවත් වෙන්නට ඇත්නම් ඒක ලොකු දෙයක්. මට රැයක් දවහලක් ජීවත් වෙන කාල පරිච්ඡේදයේ තුල අවුරුදු ගණනාවක් පිළිබඳව නෙමෙයි මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරන්නේ. සඳහන් කරන්නේ මට, ස්වාමීනි රැයක් දවහලක් ලෝකයේ තුල ජීවත් වෙන්නට ඇත්නම් රැයක් දවහලක් ජීවත් වෙන කාල පරිච්ඡේදයේ තුල මට මරණ සතිය වඩන්න තියෙනවා නම් මට හොඳටම ඇති කියලා දේශනා කළා. මේ කාරණාව භික්ෂුන් වහන්සේ කෙනෙක් සඳහන් කරනකොට තවත් භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කරනවා, ස්වාමීනි මමත් ওই විදියටම හිතනවා. ස්වාමීනි මම හිතන්නේ මට එක දවල් කාලයක් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඒ හොඳටම ඇති ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මරණීය පිළිබඳව සතිය, මරණය මරණයට පත් වෙනවා කියන කාරණාව, සියල්ලම විනාශයට පත් වෙලා කෙලවරට පත් වෙනවා කියන කාරණාව මට දවල් කාලයක් තිබුණා නම් හොඳටම ඇති මේක වඩන්ට. ඒ වෙලාවේදී තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමිනි මට අඩ දවල් එක කාලයක් දවල් කාලින් භාගයක් මට ජීවත් වෙන්න තිබුණොත්
ඒ හොඳටම ඇති. මම ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මරණ සතිය කියන එක මම සිහිපත් කරනවා. තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීනි මම පිණ්ඩපාතයක් කරගෙන මේ වළඳන කාල පරිච්ඡේදයේ තුල පිණ්ඩපාතයක් ලබා ගන්න කාල පරිච්ඡේදයේ තුල මට ජීවත් වෙන්න තිබුණොත් හොඳටම ඇති. මම මේ වෙලාවේදී මරණ සතිය වඩනවා කියලා කිව්වා. තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීනි මට පිණ්ඩපාතෙන් අඩක් වළඳන තුරු මට ජීවත් වෙන්න තිබුණොත් ඒ හොඳටම ඇති. ඒ කියන කාල පරිච්ඡේදයේ තුල මට මරණය වඩන්නට පුළුවන්කම තිබෙනවා. මෙහිම කියාගෙන කියාගෙන යනකොට තවත් භික්ෂුන් වහන්සේ නමක් කියනවා, ස්වාමීනි මට ඊටත් වඩා බොහොම මට කෙටි කාලය අවශ්‍ය වෙන්නේ. මට මේ පිණ්ඩපාතයේ වළඳන වෙලාවේදී බත් පිඬවල් හතරක් පහක් විකලා ඒවා ගිලින තුරු මට ජීවත් වෙන්න තිබුණොත් ඒ හොඳටම ඇති. ඒ කාල පරිච්ඡේදයේ තුල මම මරණ සතිය කියන එක වඩනවා. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීනි මට ඉච්චරවත් කාලය අවශ්‍ය වන්නේ නැහැ. මම කොච්චර මරණ සතිය පුහුණු කරන්න උත්සාහ කරනවද කියලා කිව්වොත් මට එක බත් පිඩක් කපලා ගිලින තුරු ජීවත් වෙන්න තියෙනවා නම් ඒක මට ලොකු දෙයක්. ඒ වෙලාවේදී මට පුළුවන්කම තිබෙනවා මේ මරණ සතිය කියන එක වඩන්නට. ඒ වෙලාවේදී තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා, ස්වාමීනි මම ගත්ත හුස්ම ටික හෙලන තුරුත් මගේ ඇතුළට ගත්ත හුස්ම ටික ආපෝසරයක් පිට කරන කාල පරිච්ඡේදයේ තුල මේ ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් මේ කෙටි කාල පරිච්ඡේදයේ තුල මට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කාලය තුලදී මම මරණ සතිය කියන එක වඩනවා. මට ඒ තරම් කාලයක් ඇති මේ මරණ සතිය වඩන්නට. දැන් භික්ෂුන් වහන්සේලා අට නමක්ම මරණ සතිය වඩන ආකාරය පිළිබඳව පඨම මරණ සති සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ලෞතර බුදුරජාණන් වහන්සේට. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ, මහණෙනි ඔබ සියලු දෙනාම හොඳයි, කිසිවෙක් වැරද්දක් ඇත්තේ නැහැ. මුලින්ම කියපු කෙනා කිවි මට රැයක් දවාලක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. මට ඒ කාල පරිච්ඡේදයේ තුලදී මරණය කියන එක මා ළඟට පැමිණෙනවා කියන එක මට හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. තව කෙනෙක් සඳහන් කළේ මට දවාලක් විතරක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. තව කෙනෙක් සඳහන් කළේ මට දවාලින් භාගයක් මට ජීවත් වෙන්න තියෙනවා නම් ඒ හොඳටම ඇති කියලා. තව කෙනෙක් සඳහන් කළේ මට පිණ්ඩපාතයක් වළඳනකන් ජීවත් වෙන්න තිබුණොත් ඇති කියලා. තව කෙනෙක් සඳහන් කළේ පිණ්ඩපාතයෙන් පිඬු හතරක් පහක් කනකන් මට ජීවත් වෙන්න තිබුණොත් හොඳටම ඇති. මට ඒ කාල පරිච්ඡේදයේ තුල මට පුළුවන්කම තිබෙනවා මරණය ගැන හිතන්න. ඒ විතරක් නෙමෙයි මට එක බත් පිඩක් හපලා කන කාල පරිච්ඡේදයේ ඇති. තව කෙනෙක් සඳහන් කළේ මට මරණ සතිය ගැන සිහිපත් කරන්න. තවත් කෙනෙක් සඳහන් කළේ මම ගත්ත හුස්ම ටික ආපෝසරයක් එළියට දාන කාල පරාසය මට ඇති, මරණය ගැන සිහිපත් කරන්න. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ සියලු දෙනාම හොඳයි. හැබැයි අවසානයේදී සඳහන් කරපු දෙදෙනා තාමත් වටිනවා. අපි ගන්න බත් පිඩක්, අපි කෑම කාලා, අපි ඒක විකලා, අපේ ශරීරයට ඇතුළු වෙන කාල පරිශේ පරාසය තුල කෙනෙකුගේ මරණයේ සිදුවෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ දැකලා ඇති සමහර වෙලාවට මිනිස්සු කෑම ටිකක් අතේ තියාගෙන ඉන්න වෙලාවේදී මරණයටපත් වෙන අවස්ථා. අපි සමහර වෙලාවට අපි හිතනවා, කල්පනා කරනවා අපිට මරණයටපත් වෙන නම් අපේ ශරීරයට නොඑක ආකාරي රෝගකාරක තත්ත්වයන් තියෙන්න ඕනේ කියලා. සමහර අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන ගොඩාක් වෙහෙසෙනවා, මහන්සි වෙනවා, කල්පනාකාරී වෙනවා. අප දන්නා හඳුනන කෙනෙක් ඇයට බොහෝ සෙයින් කැම බීම වලින් පරිසං වුණා. ඇය කොච්චර පරිසං වෙනවද කියලා කිව්වොත් හැම දෙයක්ම තමන් බොහොම කල්පනාකාරී විදියට තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතමින් ඇය තමන්ගේ ජීවිතය ගත කළේ. ඇයට කිසිදු රෝගයක් තිබුණේ නැහැ පේන්නට. ඇයට ප්‍රෙෂර් එක, එහෙම නැත්නම් අධික රුධිර පීඩනය, සීනි අමාරුව, කොලෙස්ටරෝල් කිසිවක් තිබුණේ. නමුත් ඇයට හදිස්සියේම හෘදය ආබාධ තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අපි හිතනවා සමහර වෙලාවට මේ රෝගකාරක තත්ත්වයන් තියෙන නිසා තමයි අපි මරණය සිදුවෙන්නේ කියලා. නමුත් පින්වත්නි, අපි කවදාවත් බලාපොරොත්තු නොවන ආකාරයට අපි ජීවිතේට මරණය ළඟා වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒට සමහර වෙලාවට අපි හිතන්නත් බැරි. ජීවිතය ගැන සඳහන් කළත් ඒකයි, අපිට ඇති වෙන රෝගකාරක තත්ත්වේ හෝ අපේ මරණයේ සිදුවන ආකාරය පිළිබඳව අපිට නිශ්චිත සඳහනක් කරන්න බැහැ වගේ අපිට අපේ ජීවිතය පිළිබඳව කිසිදු ආකාරයක නිමිත්තක් ප්‍රකාශයට පත් කරන්න බැහැ. ඇයට කිසිදු රෝගයක් නොතිබුණු අවස්ථාවකදී ඇයට
හදිස්සියේම හෘදය ආබාධ තත්යක් ඇති වුණා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා අට නමගේ මේ සදහන් කළේ මහණෙනි හිතාන්ද කල්පනා කරන්න මේ උස්ම ටික ශරීරයට ගත්ත වෙලාවේ ඒ උස්ම ටික නැවත වතාවක් එළියට පිට කරන කාල පරාසයේ තුල කෙනෙකුගේ මරණය සිද්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තරම් බොහොම ශෙනියක් තුල මේ ධර්මයේ දේශනා කරන මම මේ බණපදයක් කියලා අවසන් වෙනකොට මේ ධර්මයේ දේශනා කළ අවසන් වෙනකොට සමහර වෙලාවට මගේ හුස්ම ටික පිට වෙලා යන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තරම් සුළු කාරපල්ලාසයක් තුල මේ ජීවිතයේ පිළිබඳව හිතන්න කිව්වා, මෙනෙහි කරන්න කිව්වා, කල්පනා කරන්න කියලා කිව්වා. එතකොට අලව් දේශේට ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරබලා. ඒ වැඩම කරපු අවස්ථාවේදී අලව් දේශේ ඉන්න සිළු දිනාටම දේශනා කළේ ඔය මරණ සතිය වඩන ආකාරයේ පිළිබඳව, මරණය ගැන මෙනෙහි කරන ස්වરૂපයේ පිළිබඳව. පේසකාර දියණිය ඉලක්ක කරගෙන තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඒ ගමේ ඉන්න මිනිසුන්ට සදහන් කළේ. දැන් මේ වෙලාවේදී මේ පේසකාර දියණිය තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේකින් ධර්මයේ ශ්‍රවණය කරන්ට ඒ ස්ථානට පැමිණි. අවුරුදු 16යි වයස. අවුරුදු 16 වයසති කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම තිබුණා. මොන සමහර වෙලාවට මේ ධර්මයේ දේශනා කරන විට කුංචි දරුවන්ට පවා මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් ශනේකින් සසරෙහි පුරුදු තිබෙන නිසා. මට මතකයි එක්තරා අවස්ථාවකදී අපේ රටේ ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් මණ්ඩවළු පාලි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එක්තරා පටිගත කිරීමක් කරලා තිබෙන වයස අවුරුදු 4ක 5ක පුංචි දරුවෙකුගේ කටහඬක්. මහා ഘോഷාවකින් යුක්තව, බුද්ධ ഘോഷාවකින් යුක්තව ගැඹුරු කටහඬකින් පිරිත් දේශනාවන් සිද්ධ කරන පුංචි දරුවෙක් පිළිබඳව. මේවා සසරේ පුරුදු. මේ ධර්මීය කිසියම් කෙනෙක් වඩන්ට සසරෙහි අපිටව පුරුදු විදියට මතුවෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ මේ ධර්මයේ පුහුණු වෙන්න ඔබ සසරෙහි විපුරුදු කරගෙන ආපු ඒ පුහුණුව ශක්තිය කියන එක මතුවෙන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට පාසල් ගියපු කෙනෙක් නොගියපු කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා සමහර වෙලාවට පාසල් නොගියපු, නිසි අධ්‍යාපනයක් නොලැබපු, අකුරු ශාස්ත්‍රය හරියට නොදන්නා අයට පවා සසරේ මහා පුරුදු තිබෙන නිසා මේ ගැඹුරු ධර්මයේ උවත් ඔවුන්ට විභාග සහතික නැති වුණත් ඔවුන්ට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඥාණයේ අවදි වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ උත්හාන වීරිය තුළේ ගොඩනගන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙක් නිදා සිටින තාක්කල් ඔහුගේ ජීවිතය තුළ මේ යථාබෝධය කියන එක දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. වයස අවුරුදු 16ක් වියති පේසකාර දේනිය ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඇයට ඉතාමත්ම හොඳින් මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම තිබුණා. ඇය මරණ සතිය කියන එක නිතරම වඩන්නට පටන් ගත්. තමන්ගේ නිවසට ගියා. තමන්ගේ පියතුමාගෙන් එතරම්ම සහයෝගයක් ලැබුණ නැහැ ඇගේ කටයුතු වලට. පියා පේෂ කර්මාන්තේ නිරත වෙලා හිටියේ. දවසක් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යොදුන් ගණනාවක් පහු කරගෙන ආවේ පේසකාර දියණියට පිහිට වෙන්න නැවත වතාවක්. එදා දවසේදී තාත්තා පේසකාර දියණියට තමන්ගේ දියණියට රාජකාරියක් පවර්ලා ගියා. ඒ රාජකාරිය පැවරුවේ අද දවසේදී මට බාරගත් වැඩක්. මේ නූල් පැස ඉක්මනින් වියලා හරියසල සකස් කරලා ඉක්මනින් මම වැඩ කරන තැනට ගෙනත් දෙන්න කියලා කිව්වා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලව් දේශයට වැඩම කළා කියලා මේ දියණියට නැවත වතාවක් අහන්න දකින්න ලැබුණා. ඒ කල්පනා කරන්න හිතන්නේ තාත්තාගේ කටයුත්ත කරනවාද ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවාද කියලා. තාත්තා ටිකක් වසයි. තාත්තා ටිකක් දරදඬුයි. ඇය තමන්ගේ නූල් පැසත් අරගෙන තාත්තාගේ රාජකාරියට යනකොට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතෙන්ට මේ පේසකාර දිනිය පැමිණියා. ධර්මයේ ශ්‍රවණය කළා. ඉස්සරහටම ගිහිල්ලා බණ අහපු ඇයගෙන් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්න හතර ඔබට සමහර වෙලාවට අපේ දේශනාවන් තුළ වෙනත් දේශනාවන් තුළ මතක ඇති. ලෞතර භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනාවේදී හැවී මේ දැරිවියකින් ඔබ කොහි සිට එන්නේද, කොහිඳලා දෙන්නේ කියලා ඇහුවා. එතකොට සඳහන් කළේ, ස්වාමිනේ ඔබ දන්නේ නැහැ. ඔබ කොහෙද යන්නේ? අනේ ස්වාමිනේ මම දන්නේ නැහැ. නොදන්නේද? දනිමි ස්වාමිනි. දන්නේද? නොදන්නේමි ස්වාමිනි කිව්වා. ප්‍රශ්න හතරක් තිබුණා. තර්කානුකූල ප්‍රශ්න හතරක්. වයස අවුරුදු 16ක දැරිවියකට මේ ප්‍රශ්න හතරට
උත්තර දෙනවයි කියලා කියන එක තරමක් අපහසු කටයුත්තක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. කොහෙන්දල දෙන්නේ කියලා ඇහුවා, දන්නේ නැහැ කිව්වා. කොහොටද යන්නේ කියලා ඇහුවා, දන්නේ නැහැ කියලා කිව්වා. නොදන්නේයිද? දන්නවා ස්වාමීනි. දන්නේයිද? නොදන්නේනි ස්වාමීනි. ප්‍රශ්න හතරකට හරි ලස්සනට හරි ගැඹුරු ආකාරයට උත්තර දුන්නා. අද අපේ දේශනාවට මුලින් පාදක කරගත්ත ගාථාව තුලත් මා සඳහන් කළේ ජීවිතේට කවදාවත් කියන්න බැරි නිමිති පහක් පිළිබඳව සඳහන් කළේ නාම මාත්‍ර වශයෙන්. මේ දියණිගෙන් අහන්නේ ඔබ කොහටද යන්නේ? ඔබ කොහිසෙටද එන්නේ? දන්නේ. මේ ධර්මීය දේශනා කරන මමත්, ධර්මී ශ්‍රවණය කරන ඔබත් අප ආසිත එනවද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ දීනි සඳහන් කරන්නේ මම දන්නේ ස්වාමීනි කොහෙන්දල දෙන්නේ කියලා. අපි සමහර වෙලාවට මේ භවචක්‍රයේ තුල විවිධ ආත්ම භාවයන් වල උත්පත්ති ලැබල ඇති. මනුෂ්‍ය ආත්ම වෙන්න පුළුවන්, තිරිසංගත ආත්ම වෙන්න පුළුවන්, වෙනත් ආත්ම වල උත්පත්ති ලැබල තියෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නේ නැහැ කොහට දෙන්නේ කියලා. කොහටද යන්නේ කියලාව දන්නේ ස්වාමීනි. මම මරණින් පස්සේ, ඔබ මරණින් පස්සේ ඊළඟට කොහේද උත්පත්ති ලබන්නේ කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. අපේ තිබෙන කර්මානු ශක්තිය අනුව, අපි කරගත්ත කුසල කුසල කර්මයන්ට අනුකූලව තමයි අපිට ඊළඟ භවයක් පිළිබඳව අපිට කල්පනා කරන්න හිතන්නට පුළුවන්කම තිබෙන්නේ. අපි කොහටද යන්නේ කියන එක අපි කිසිවක් දන්නේ නැහැ. නොදන්නේයිද කියලා මේ දැරිවිගෙන් අහපුවාම කියන්නේ, දන්නවා සාමීනි. දන්නේ නැද්ද? දන්නවා කියලා කිව්වා. මොකද්ද? මරණය කියන එක නියතයි කියන එක දන්නවා කියලා කිව්වා. මරණය කියන එක නියතයි කියන එක දන්නවා කියලා කිව්වා. අපි හිතන්නේ අපි කවුරුත් මැරෙන්නේ නැහැ කියලා අපි හිතන්නේ. නමුත් ඇයි කියනවා? නෑ මැරෙනවා. නොදන්නේයිද? දන්නේයිද? නොදන්නේමි කියලා කිව්වා. දන්නේයිද? නොදන්නේමි කියලා කිව්වා. ඒ කියලා කියන්නේ මරණය කොයි වෙලාවේ එනවද කියලා කියන එක දන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ කාරණාව තරමක් කෙනෙකුට ගැඹුරින් කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන් කාරණාවක්. ඇය මේ කාරණාව ගැන මෙහි කරමින්ම තමන්ගේ පියතුමා හිටපු තැනට ඉක්මනින් ගමන් කරනවා. පියතුමා දුව එනකන් ගොඩාක් වෙලා බලාගෙන ඉඳලා බැරිම තැන පියතුමාට නිින්ද ගිහිල්ලා පේසකාර ඒ යන්ත්‍රේ තැනම ගොඩාක් වෙලා ගිහිල්ලා ගියපු මේ දියණිය අර නූල් පැස අරගෙන යන්ත්‍රයට හයි කරලා යන්ත්‍රේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොටම යන්ත්‍රයේ වැරදි පැත්තකට තමයි මේ නූල් පන්දුව දාලා තිබුණේ. එහි තිබිච්ච ලී දඬුවක් වේගෙන් ඇවිල්ලා මේ දියණියගේ ශරීරයේ වැදුනහම, ඉසේ වැදුනහම ඇය ලී විලක් මැද මැරිලා වැටුණා. මේ ශබ්දෙන් ඇහැරුණු තාත්තා තමන්ගේ දියණියගේ මලකඳ අතේ තියාගෙන අඬනවා, වැළපෙනවා, කෑ ගහනවා. මේ මලකඳත් අරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ස්වාමීනි මගේ දරු ශෝකේ නිමා දෙන්න කියලා කිව්වා. ලෞතර භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මට පිහිටි වෙන්න කියලා කිව්වා. ඒ විලාපෙදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිටු දියණියගේ පේශකාර දියණියගේ මරණය පිළිබඳව සිහිපත් කරමින් ඇගේ පියාට සුගතිගාමි වෙන්න අවශ්‍ය කරන ධර්ම කාරණාව පැහැදිලි කළා. ඒ විලාපෙදී තමයි සඳහන් කළේ මේ සසර තුල මරණය නිසා අපි හැඬු කඳුළු සයුරටත් වැඩි කියලා සඳහන් කළා. සසරේ එක ආත්ම භාවයක අපි මේ තරම් අඬනවා වැළපෙනවා නම් සසර තුල අපි කොයි තරම්නම් අපි ඇඬීම් වැළපීම් මේ සසරේදී අපි කරලා ඇතිද? ඒ නිසා කල්පනා කරන්න හිතන්න, ජීවිතය කියලා කියන්නේ බොහොම කෙටි කාල පරාසයක්. උදේ පාන්දරින්ම ඔබ තමන්ගේ නිවසින් එළියට එනකොට ඔබට පේනවා ඇති තනකොළ අග, තනකොළ බිස්සෙහි කෙළවර දියබින්දු වැටලා තියෙනවා. මේ දියබින්දු කොයි වෙලාවක හරි මහ පොළොවට ඇදගෙන වැටෙන්න පුළුවන්කම තිබෙනවා. අපි ජීවිතයේ තුල තිබෙන අනියත ස්වරූපයත් ඒ තරම් බොහොම කෙටි. අද කාලේ නැතුණට ඉස්සරනම් හරියට වහිනකොට බිම්මල් පිපෙනවා මහ පොළොවේ. ඒ බිම්මල් ටික ඉහළට පිපීගෙන එනකොට ඒ බිම්මල් වල දකින්නට පුළුවන්කම තිබෙනවා පස් ටිකක්. ජීවිතයේ තුල අපි මේ ලෝකයට උත්පත්ති ලැබනකොටම උපැන්න සහතිකෙත් එක්කම අනිත් සහතිකය තමයි මරණ සහතිකය. උපැන්න සහතිකය එක පැත්තකින් තියෙනවා, අනිත් පැත්තෙන් මරණ සහතිකය තියෙනවා. ඒ මැද තියාගෙන තමයි ලෝකයේ අපි මේ සකල විද දේවල් ගැටීම්, ප්‍රශ්න, දුක්ඛ දෝමනස්යන් ඇති වෙන්නේ. මේ සසර තුල අපි මේ තරම් දුකක් වේදනාවක් කනගාටුවට මිදිමින්
සඳහන් කෙලේ අනමතග්ගෝ යම් බික්වේ පුබ්බා කෝටින පඤ්ඤායිති. මේ සසරේහි කෙලවරක් නැතුව අපි ගමන් කරනවා අවිද්‍යා නීවරණ ආදී සංයෝජන ධර්මතාව නිසා. ධර්මය ගැන හිතන්ට, ජීවිතය ගැන හිතන්ට, හිත හදන්ට, ජීවිතය අනිත ස්වરૂපිය ගැන මෙනෙහි කරන්ට, මේ මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ඔබට ධර්මයේ ඔබේ ජීවිතයට සමීප වෙනවා. සම්මා දිට්ඨිය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ධර්මියත් ඔබේ ජීවිතයට කිසියම් ආකාරයකින් යහපතක් සිද්ධ වේවි කියලා අපි විශ්වාස කරනවා. අද මේ නිත්‍යපින් ශ්‍රාවක පින්නත් ඔබට පින්නත් ඔබ සියලු දිනාටම තාමත් වටිනා වූ පුණ්‍ය කටයුත්තකට අපි ආරාධනාව. මේ මාසේ පළවෙනිදා යෙදෙන පුරපසළොස්වක පොහොය දවසේදී සිරිපාදේ වන්දනා කරන්ට යන පින්වත් ඔබ සියලු දිනාටම අපි කරුණාවෙන් මතක් කර සිටිනවා. හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ හවස 5ට පැමිණෙන ලෙසට විශේෂයෙන් යෙදෙන අපේ පරම පූජනීය අපේ ගලිගමී ඥානදීප ස්වාමීන් වහන්සේ ශ්‍රී පදස්ථානයේ තියෙන වටිනාකම පිළිබඳවත්, වන්දනා කරන ස්වභාවය පිළිබඳව, වන්දනා කරන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් උන්වහන්සේ විශේෂ දේශනාවක් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, පූජාවක් දෙයි ස්ථානයේදී පැවැත්වෙනවා. එනිසා ජීවිතේ සෑම වර්ෂයකම බොහෝ වෙලාවට මෙවර මෙවැනි මහා පුණ්‍ය කටයුත්තකට සම්බන්ධිත අවස්ථාව ලැබුණොත් එයින් ලැබෙන ආශිර්වාදේ ඔබ කරගන්න පින මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. එනිසා අපි ඔබ බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා නෙත්තිප් ශ්‍රාවක පින්වත් ඔබට මේ පුරපසළොස්වක පොහොය දවසේදී හවස 5ට හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පැමිණිලා මේ කටයුත්තට සහසම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිතේ වටිනාකමක් ලබා ගන්න ලෙස අද මේ යතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්නේ බණ්ඩාරවිල අම්පිටිය හීල්ලොය පදිංචි නන්දා තිලකරත්න මහත්මිය. ධර්ම දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබතුමියට තුනුරුවන්ගේ අනන්ත වූ ශක්තිය බලෙන් ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් යහපතක් සිද්ධ වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවට දායකත්වයේ දරපු නන්දා තිලකරත්න මහත්මියගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ පසුගිය පෙබරවාරි 21 වෙනි දිනට මියගොස් වසර 14ක් සපිරෙන මහවැලි විද්‍යාපීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ ආර්.එම්. තිලකරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමත්, පරම්පරාවේ මියගෙලින දෙමාපියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට තමයි ප්‍රාර්ථනා බලාපොරොත්තු. ඔබතුමියගේ මේ ප්‍රාර්ථනා බලාපොරොත්තු විදියට මිටු වේවා. අපි මේ දේශනා කරපු ධර්මයේ පරම ගම්භීර ධර්මයේ ඔවුන්ටත් මේ සසර තුළ ධර්මයේ ශ්‍රවණය කරලා චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේගේ සිළු දිනාටම පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණා බිලාසී පින්වත් ඔබ සිළු දිනාටම ධර්ම දේශනාවට දායකත්වය දරපු පින්වතුන්ට වගේම සිළු දිනාටමත් උතුම් දරණදා හැඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් යහපතක් සිද්ධ වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔබ සියලු දෙනාටම ස්වර්ණමාලි මහා චෛත්‍ය රජනන් වහන්සේ අනන්ත අනුහස් බලෙන් ආශිර්වාදින්. තෝපාරාම මයියංගනේ කිරි විහෙර සියලු චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත වූ ශක්තිය බලෙන් ආශිර්වාදින්. සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ ශක්තිය බලෙන් විශ්වය තුල වැඩෙන සියලු ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ ශක්තිය බලෙන් ආශිර්වාදින්. මේ විශ්වය තුල ආධ්‍යාත්මී පෝෂණය කරන ආර්ය උතුමන් වහන්සේලාගේ අනන්ත සීලාදී ගුණයන් බලෙන් ශක්තියෙන් අපි හැම දිනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම අපි හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ට වගේම ධර්ම ශ්‍රවණාබිලාසී පින්නත් ඔබගේ පෞල්වල මිය ගිහිලෙන සිළු දනට පින් අනුමෝදන් වේවා. රට ජාතිය යගවිනින් ජීවිතය කැප කරපු විරෝධාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපරිමිත මෙහෙවරක් ලබපත්ව දල සීල ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දිනමත් නිවනින් සැනසීමටපත් වේවා. විෂ්ණු කතරගම සමන් බිවිසනාදී සිල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් දෙවියන්ද මියගිය සිළු දනාද අපි හැම දිනාද පතන බෝධිකින් නිවනින් සැනසීමටපත් වේවා. අක්හාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාශට්ඨා ච බුම්මට්ඨා
දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.